කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. මේ වෙනකොට අපිට පේන්න තියෙන දෙයක් ටිකක් නියුණු තත්වයක් තියෙන්නේ. සමහර තැන්වල ඡන්දයක් තියෙනවද නැද්ද කියලාත් හොයාගන්න බැලුවා. මේ 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 නියුණු තත්වය ඔබ දකින්නේ මොන විදිහටද? නෑ මම එකද විශ්වාස කරනවා මේ රටේ ඡන්දදායකයන්ගේ මැතිවරණ සාක්ෂරතාවය පිළිබඳ අමාකාරක දියුණුවක් අපිට දකින්න පුළුවන්. මැතිවරණයක් අවශ්‍ය කෙසේ හැසිරියුද්ද කියන එක සම්බන්ධයෙන් ඔවුන්ගේ කාර්යභාරය නිසියාකරණය කරන බව තමයි පේන්නේ. ලුත් ඡන්ද කොතරම් ප්‍රමාණයක් මෙවර තිබෙනවද? 2019ට සාපේක්ෂව ගතොත් ලක්ෂ 11ක විතර වැඩිවීමක් තියෙනවා මේ ජාතිවරණ සම්බන්ධයෙන් ගත්තොත්. එතකොට ඡන්ද කාඩ් එක දැන් ඡන්ද කාඩ් එක බොහෝ දෙනෙකුට හම්බෙලා තියෙනවා. නමුත් ඇතම් කණ්ඩායමකට හම්බෙලා නැහැ තවමත්. ඔවුන්ට දෙන්නට තියෙන මොන වගේ උපදේශයක්ද ඔබ ඡන්දේ භාවිතා කිරීම සඳහා? 97%කට බෙදලා ඉවරයි. 3%ක ප්‍රමාණයක් තමයි දිවයිනේ සියලුම උපතපල් කාන්තෝරල මේක තියෙනවා. ඒතකොට ඔබට 21 වෙනිදා 10වල් පවා අපේ තැපැල් කාන්තෝරුව ඇරලා තියෙනවා. හැබැයි නිල ඡන්දම් පත කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි ඡන්ද දාන්න. වළංගු ඡන්ද හැඳුනුම් පත් තරංගයන් ප්‍රමාණවත්. රතන මාතා දැන් කොච්චර රාජසේවක පිරිසක් මෙවර යොදාගෙන තියෙනවද? කොතරම් පිරිසක් ඔබතුමාලගේ කාර්යයන් ඉටු කරනවද මේ මැතිවරණ කොමිසමේ? සාමාන්‍ය සමස්තයක් ඉදිරියට ගත්තොත් අපිට කාර්යමාණි ලක්ෂ 2.2 ප්‍රමාණයක් ඉන්නවා අපේ මැතිවරණ කටයුතු සඳහා. මේ දවස්වල අර කියනවා කට්ටිය මේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් එනකොට මාධ්‍යට තියෙනවාද මේ නිල නොලත් ප්‍රතිඵලයයි සඳහන් කරන යම් යම් තොරතුරු විකාශය කිරීම ප්‍රචාරය කිරීමක් සිද්ධ කරනවා. මේ සඳහා වන වැටබැඳීමක් සිද්ධ වෙනවද? මොකද්ද මේ සම්බන්ධව ඔබතුමාලා මෙවර ගන්න තීරණය? නෑ ඉතින් වැට අපි බඳින්න දෙයක් නෑ. වැටත් නිරත් ගොයන් කන්න තු හිටියනම් ඉවරයි වැඩේ. අපි අවසාන ප්‍රතිඵල මේක හංගන්න දෙන්නේ අපි දෙනවනේ. ඒ වෙලාවක දුන මීට කලින් නිල නොනේව අවශ්‍ය වෙන්නේ නෑ. නිල එක තියෙද්දි ප්‍රතිර කොටාෂ 22ම ප්‍රතිඵලයන් පස්සේ ලංකාවේ ප්‍රතිඵලයේ ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලබනවා. මෙතන කොමිෂන් සභාව මෙවර යම් කිසි පුරෝකථනයක් කරනවද? ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් කීයේ සිට කීය දක්වාද කියන කාරණා? ඉතින් මේවා සියල්ල තීරණය වෙන්නේ මේ රටේ ඡන්දදායකයෝ ඡන්දේ පාවිච්චි කරලා අපිට ලැබෙන විදිහට. සාමාන්‍ය රාත්‍රියේ 10න් පස්සේ 12ට ඕනේ අපි දන්නවා සාමාන්‍යයෙන් තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කරනවා හවස 4:00-5:00 විතර. මොකද එතෙන්දී අපි සාමාන්‍යයෙන් තැපැල් ඡන්ද වගේ වල ප්‍රතිඵල අපි විශ්වාස කරනවා රාත්‍රී 10 12 මධ්‍යම රාත්‍රියට කලින් ඒකේ ප්‍රතිඵල එන්න ඉඩකඩ තියෙනවා. තැපැල් ඡන්ද 22 වෙනිදා සන්ධ්‍යා භාගයේ වන විට ජයග්‍රහකයා ප්‍රකාශයට පත් කිරීම සහ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. ඔබ මා විශ්වාස කරනවා පුළුවන් කියන එක. අපිට අවශ්‍ය වෙන්නේ නිදහස සාධාරණ මෙතෙන්නම් පැවැත්වීම පමණයි. ඒ සඳහා අපේ කොටස අපි ඉටු කරනා වගේම ඔබේ කොටසත් ඔබ ඉටු කරොත් අපිට නම් මේක ඒ ආකාරයෙන්ම අපිට මේක යහපත් ශ්‍රී ලංකාවකට හේතුවක් වේ. මේ සම බිමක් නිර්මාණය කිරීම සඳහා අපි මාධ්‍ය ආයතනයක් විදිහට ඉතාම අපක්ෂපාතී ලෙස සියලු අපේක්ෂකයන්ට ඒ ලබා දිය යුතු සමතනක් ලබා දීලා කටයුතු කළා. නෑ ඇත්තටම ස්තුති වන්දනා සීතා ආයතනයට ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය ආයතනයක් විදිහට මාධ්‍ය කාර්යභාරයේ නිසියාකරණය විශේෂ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ඔබගේ යුතුකම් කොටස ඉටු කළා කියලා අපි විශ්වාස කරන කමිටු සභාව විදිහට. ඒත් එක්කම අපිට විශේෂයෙන්ම ඔබ අවස්ථාව දුන්නා මහජනතාව දැනුවත් කරන්න අපිට මාධ්‍ය අවශ්‍ය වෙන්නේ මැදින කමිෂන් සභාවට මේ තියෙන කාරණා පිළිබඳ දැනුවත් කිරීමේ කියන කාරණාව සඳහාම පමණයි. ඔබ අපිට දුන්න අවස්ථාව සම්බන්ධයෙන් නැවතත් ඔබගේ පාලන අධිකාරියටත් ස්තුතිවන්ත වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.